ආයුබෝවන් කියලා පිළිගන්න මගේ යාළුවෝ හැමෝම chef thadi's cuisine youtube channel එක වෙතට. ඉතින් අද නම් මම ආවේ මුකුත් හදන්න නෙමෙයි. අද මම ආවේ වටිනා කියන කුකුරි දැනුමින් බිඳක් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න basics with thadi 5th episode එකත් එක්ක තමයි ඔයාලා දැන් මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මම මේ කියලා දෙන්න යන දේ ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක්. ගොඩක් අය මේ දේ පාවිච්චි කරාට එයාලා දන්නේ නැහැ ඇත්තටම මොකක්ද මේ මේකේ මොනවද වෙන්නේ මේක හැදලා තියෙන්නේ කොහොමද ඒ කිසිම දෙයක් නොදැන රෙසිපි එකක් බලාගෙන ඒකේ තියෙන විදිහට ඔයාලා ඒ ඉන්ග්‍රීඩියන්ට් එක ඔයාලා දැම්මට ඔයාලා දන්නේ නැහැ මොකක්ද මේ කොහොමද මේක පාවිච්චි වෙන්නේ ඒ කිසිම දෙයක් දන්නේ නැහැ ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ බේකින් පවුඩර් සහ බේකින් සෝඩා අතර තියෙන වෙනස්කම ඒවා කොහොමද අපි පාවිච්චි කරන්නේ ඒ වගේම මොනවැන්ද ඒවා හැදිලා තියෙන්නේ ඒ වගේ අපි කොහොමද ඒවා හොඳයිද නරකයිද කියලා බලාගන්නේ ඒ වගේ දේවල් තමයි අද මම මේ වීඩියෝ එකේදී ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ ඉතින් මගේ යාළුවනේ ඊට කලින් subscribe කරන්න මගේ channel එක පල්ලෙහා තියෙන bell icon එකත් click කරන්න ඒ වගේම යාළුවොත් එක්ක share කරගන්න bell icon එක click කරගත්තට පස්සේ මම දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට ඉක්මනින්ම බලා ගැනීමේ හැකියාව තියෙනවා ඉතින් ඒ වගේම රැඳී ඉන්න දිගටම මාත් එක්ක කුකරි දැනුමෙන් බිඳක් සහ තව රෙසිපීස් ගොඩාරියක් එක්ක මේ chef thadi's cuisine. ඉතින් ඉස්සෙල්ලාම අපි බලමු මොනවද මේ බේකින් සෝඩා කියන්නේ කියලා. බේකින් සෝඩා කියුවාම ගොඩාක් අය එක එක කෙනා එක එක නම් වලින් හඳුන්වනවා මේ බේකින් සෝඩා කියන එක. ගොඩාක් සමහරු ආප්ප සෝඩා කියනවා, සමහරු සෝඩියම් බයිකාබනේට් කියනවා, සමහරු බයිකාබනේට් ඔෆ් සෝඩා කියනවා. ඒ වගේ ගොඩක් නම් වලින් මේක ගොඩක් අය හඳුන්වනවා. මේ නම් සේරගෙන්ම හඳුන්වන්නේ එකම දේ. ගොඩක් අය හිතනවා එක එක දේවල් කියලා නැහැ. එකම දේ තමයි හඳුන්වන්නේ. ඒ තමයි මේ බේකින් සෝඩා. ගොඩක් අය මේ බේකින් සෝඩා කියන දේ දන්නව වෙනුවට එයාලා දන්නේ ආප්ප සෝඩා කියලා. මොකද මේක ගොඩක් පාවිච්චි කරන්නේ ආප්ප හදන්න. අපහදන්න මේ ගොඩක් ගම් පළාත්වල කට්ටිය යූස් කරන එකක් තමයි මේ බේකින් සෝඩා නැහොත් ආප්ප සෝඩා කියන්නේ. ඉතින් ඇයි මේ බේකින් සෝඩා කියලා එකක් යූස් කරන්නේ? ඒ එන්න ආප්ප සෝඩා කියලා ඇයි මේ යූස් කරන්නේ? ඒක ප්‍රූවින් ඒජන්ට් එකක්, රේසින් ඒජන්ට් එකක්, පිපුම් කාරකයක්. ඒක දැම්මට පස්සේ ෆ්ලෆි වෙනවා, සොෆ්ට් වෙනවා. ඒ වගේ දේවල් හින්දා තමයි අපි මේ වගේ දේවල් පාවිච්චි කරන්නේ. ඉතින් අපි මේ ආප්ප කියන සයිඩ් එක චුට්ටක් අයින් වෙලා අපි කතා කරමු බේකින් සයිඩ් එකේදී කොහොමද මේ බේකින් සෝඩා කියන එක පාවිච්චි වෙන්නේ කියලා. ඔයාලා බේකින් වලදී ඉන්ග්‍රීඩියන්ට් එකක ක්වොන්ටිටි එකක් ගන්නවා නම් හරියටම ග්‍රෑම් 3ක් නම් ග්‍රෑම් 3ක් පාවිච්චි කරන්න ඕනේ. ග්‍රෑම් 3මාරක් ග්‍රෑම් 4ක් කමක් නෑ ඔකේ. එහෙම කියලා කවදාවත් පාවිච්චි කරන්න යන්න එපා. මොකද ඔයාලා කරි එකක් හදනකොට ඔන්න ඇඹුල් චුට්ටක් වැඩිනම් සීනි ටිකක් දාලා අපිට ඒක ගාන්න ෂේප් කරලා ගන්න පුළුවන්. ඒ වුණාට මේකෙදි එහෙම කරන්න බෑ. බේකින් සයිඩ් එකේදී කවදාවත් එහෙම කරන්න බෑ. ඔයාලා හරිම ක්වොන්ටිටි එක යූස් කරොත් විතරයි ඔයාලගේ අවුට්පුට් එක. ඔයාලගේ අවුට්පුට් එක පර්ෆෙක්ට් අවුට්පුට් එකක් වෙන්නේ එහෙම වුණොත් විතරයි. ඉතින් යාළුවනේ මේ බේකින් සෝඩා කියන්නේ කාබන්, හයිඩ්‍රජන්, සෝඩියම් සහ ඔක්සිජන් මොලකියුල්ස් වල සම්මිශ්‍රණයකින් හැදුණු ස්වභාවික බාෂ්මික ඉන්ග්‍රීඩියන්ට් එකක්. This is a natural alkaline ingredient. ඉතින් මේ sodium bicarbonate කියන්නේ ඇත්තටම ලුණු වර්ගයක්. ඒක type of salt ලුණු වර්ගයක් sodium bicarbonate කියන්නේ. මේක alkaline ingredient එකක් හින්දා මේක ස්වභාවික බාෂ්මික ingredient එකක් හින්දා අනිවාර්යයෙන්ම sodium bicarbonate එක active වෙන්න. ඒ කියන්නේ අපි නිකන් sodium bicarbonate දැම්මට වැඩක් නැහැ. අනිවාර්යෙන්ම ඒක ඇක්ටිව් වෙන්න ඒක ඇක්ටිව් වෙන්න ඇසිඩික් ඉන්ග්‍රීඩියන්ට් එකක් තියෙන්නම ඕනේ. ඇසිඩික් ඉන්ග්‍රීඩියන්ට් එකක් නැත්නම් මේ සෝඩියම් බයිකාබනේට් කියන එක නියුට්‍රල්. ඒ කියන්නේ මේක දැම්මට කිසිම තේරුමක් නැහැ. ඉතින් ඔයාලා එක්ක සෝඩියම් බයිකාබනේට් නැත්නම් බයිකාබනේට් ඔෆ් සෝඩා කියන එක පාවිච්චි කරලා තියෙන ගොඩක් රෙසිපීස් වල බලන්න අනිවාර්යෙන් මෙන්න මේ මම දැන් මේ ඊළඟට කියන්න යන ටික ඔයාලා ඒ රෙසිපීස් වල පාවිච්චි කරාද කියලා බලන්න. එකක් හරි එකකට වැඩියෙන් හරි ඔයාලා පාවිච්චි කරාද කියලා චුට්ටක් බලන්න. ඔයාලා සෝඩියම් බයිකාබනේට් එක පාවිච්චි කරනකොට බටර් මිල්ක් පාවිච්චි කරාද, සවර් ක්‍රීම්, කොකෝ පවුඩර්, ඒ වගේම ලෙමන් ජූස්, එහෙම නැත්නම් විනිගර්, එහෙමත් නැත්නම් බ්‍රවුන් ෂුගර්. ඉතින් මෙන්න මේ වගේ ඇසිඩික් ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් දාපු හින්දා තමයි ඔයාලා සෝඩියම් බයිකාබනේට් එකේ
උපරිම ප්‍රතිවර ලබා ගත්තේ. ඉතින් යාළුවනේ ඔයාලා අහලා තියෙනව නේද චොක්ලට් කේක් වලට බේකින් සෝඩා දානවා කියලා. ඇයි එහෙම දාන්නේ? ආ බේකින් සෝඩා දැම්මට පස්සේ චොක්ලට් එකේ කලර් එක පොඩ්ඩක් වැඩි වෙනවා කියලා අහලා තියෙනවද? චොක්ලට් එකේ කලර් එක පොඩ්ඩක් වැඩි වෙනවා කියලා අහලා තියෙනවද? අනිවාර්යෙන්ම අහලා ඇති. ඉතින් ඇයි එහෙම වෙන්නේ? මේ බේකින් සෝඩා වල තියෙන කිමිකල් කම්පවුන්ඩ් එකයි චොක්ලට් ඒ කියන්නේ කොකෝ පවුඩර් වල තියෙන ඇසිඩික් ඉන්ග්‍රීඩියන්ට් එකයි එකතු වෙච්චාම තමයි මේ ඩාර්ක් කලර් එකක් ඉන්නේ. ඉතින් හරි චොක්ලට් කේක් වල එක ගොඩක් හොයන්න බෑ කියමුකෝ. ඔයාලා වැනිලා කේක් එකක් හදලා තියෙනවාද? ඉතින් අන්නේ වැනිලා කේක් එකේ ඔයාලා චුට්ටක් බලන්න නෝමල් ගෙදර හදන බටර් කේක්ස්, පවුන්ඩ් කේක්ස් වගේද ඔයාලා හදන වැනිලා කේක් එකත් චුට්ටක් තද පාටයි. ඒ කියන්නේ චුට්ටක් කහ පාට, තද කහ පාටක්. එහෙම නැත්නම් තද නිකන් ඔයාලා බටර් කේක් එකට ටිකක් තද පාඩයි. අන්න ඒ ඩාර්ක් කලර් එක ඇවිල්ලා තියෙන්නේ ඒ කිමිකල් කම්පවුන්ඩ්ස් දෙක එකතු වෙච්චාම ඒකෙන් හැදෙන අවුට්පුට් එකක් විදිහට තමයි ඒ ඩාර්ක් කලර් එකක් ඔයාලගේ කේක්ස් වලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යාළුවනේ කොහොමද අපි ගෙදරදි බලාගන්නේ මේ බේකින් සෝඩා කියන එක හොඳයිද නැද්ද කියන්නේ? ඔයාලා ගෙවල් වල බේකින් සෝඩා ගෙනාවට පස්සේ වැඩි පාවිච්චි වෙන්නේ නැහැ, ගොඩාක් කාලයක් තියෙනවා. ඉතින් ඔයාලට ඔන්න එක පාරටම ඔයාලා මොකක් හරි හදන්න ඕනි කියලා පටන් ගත්තට පස්සේ ඔන්න රෙසිපි එකේ තියෙනවා බේකින් සෝඩා කියලා දාලා. ඒ වුණාට ඒ හදිසි ඔයාලා කඩේට ගිහිල්ලා බේකින් සෝඩා අරන් එන්නත් බෑ. ඉතින් ඔයාලා ඉතින් බලනවා බේකින් සෝඩා තියෙනවා. ඒ වුණාට අපි දන්නේ නැහැ මේක හොඳයිද නැද්ද, මේක එක්ස්පයර් වෙලාද එහෙම කියන්න අපි දන්නේ නැහැ. ඉතින් දැන් අපි බලමු කොහොමද ඒක බලාගන්නේ කියලා. ඉතින් යාළුවනේ ඒක බලාගන්න හරිම ලේසි. ඔයාලා ගෙදර තියෙනවා විනාගිරි. විනාගිරි කිව්වම ඇත්තටම අපි විනිග කියලා අපි යූස් කරන්නේ පොල් විනාගිරි නෙමෙයි කේක්ස් වලට. ගොඩාක් විට වයිට් විනිග තමයි අපි යූස් කරන්නේ. ඒ කියන්නේ මොකුත් රසයක් නැති නම් විනාගිරි. ඔයාලා ආටිෆිෂල් විනිග තියෙනවා ෆුඩ් සිටීස් වල, සුපර් මාකට්ස් වල ගන්න තියෙනවා ආටිෆිෂල් විනිග කියලා එකක්. ඔයාලා ඒක යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් වයිට් විනිග මොන හරි එහෙම යූස් කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලා ගෙවල් වල තියෙනවා නම් මේ වගේ වයිට් විනිග කියලා දෙයක් ඔය විනාකිරි වල තියෙනවා නම් ඔයාලා විනාකිරි චුට්ටකට විනාකිරි ටිකකට ඔයාලට පුළුවන් බේකින් සෝඩා ටිකක් දැම්මට පස්සේ ඒ විනාකිරි වල නිකන් බබල්ස් එනවා නම් බබල් එනවා නම් ඒ කියන්නේ ඔයාලගේ මෙන්න මේ විදිහට බබල්ස් එනවා නම් ඒ කියන්නේ ඔයාලගේ බේකින් සෝඩා එක හොඳම තත්ත්වයකින් පාවිච්චි කරන්න සුදුසු තත්ත්වේ තියෙනවා. ඉතින් යාළුවනේ අපි දැන් ගොඩාක් විස්තර කතා කරා බේකින් සෝඩා ගැන. ඉතින් දැන් අපි බලමු බේකින් පවුඩර් ගැන. බේකින් පවුඩර් ගැන නම් ලොකු විස්තරයක් නැහැ. මොකද බේකින් පවුඩර් කියන්නේ බේකින් සෝඩාම තමයි. බේකින් සෝඩා වලින් හැදිච්ච දෙයක් තමයි බේකින් පවුඩර් කියන්නේ. ඒ වුණාට මේ බේකින් පවුඩර් කියන දෙයට කිසිසේත්ම ඇසිඩික් ඉන්ග්‍රීඩියන්ට් එකක් අවශ්‍ය නැහැ ඇක්ටිව් වීමට. ඇයි එහෙම වෙන්නේ? මොකද මේ බේකින් සෝඩා වලට ස්ටාර්ච් එක, ඒ කියන්නේ පිෂ්ඨ සහ ඒ ඇසිඩික් ඉන්ග්‍රීඩියන්ට් එක එකතු කරලා තමයි මේ බේකින් පවුඩර් කියන එක හදලා තියෙන්නේ. ඉතින් ඒක තමයි ඔයාලා ගෙවල් වල නෝමල් බටර් කේක් එකක් හදනකොට ඔයාලා බේකින් පවුඩර් නේ යූස් කරන්නේ. නෝමල් බටර් කේක් එකක් පවුන්ඩ් කේක් එකක් ගෙදර හදනකොට ඔයාලා යූස් කරන්නේ බේකින් පවුඩර්. ඉතින් ඒ බටර් කේක් එකේ නෙමෙයි සර්ව ක්‍රීම් අරමමකුත් දාන්නේ නැහැ නේ, ජස්ට් ඔයාලා දාන ඒ නෝමල් ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකනේ ඔයාලා දාන්නේ. ඒ වුණාට එක එක හොඳ ෆ්ලෆි, හොඳ සොෆ්ට්, හොඳට රේස් වෙලා ලස්සනට තියෙනවානේ. ඉතින් එහෙම වෙන්නේ අරක සේරගෙන්ම සමන්විත හින්දා. බේකින් පවුඩර් කියන දේ හැම, ඒ කියන්නේ ඇසිඩික් ඉන්ග්‍රීඩියන්ට් එකෙන්, ස්ටාර්ච් එකෙන්, ඒ හැම දෙයින්ම සමන්විත හින්දා තමයි ඔයාලා ගෙදර හදන පවුන් කේක් එක හොඳ ලස්සනට එන්නේ. ඉතින් යාළුවනේ දැන් අපි බලමු ඔයාලා පාවිච්චි කරන බේකින් පවුඩර් එක හොඳ තත්ත්වේ තියෙනවද කියලා දැනගන්නේ කොහොමද කියලා. අපිට ඒකට අවශ්‍ය වෙනවා මෙන්න මේ විදිහට මුවතුර එකක්. අන්න ඒ මුවතුර එකට ඔයාලා ළඟ තියෙන බේකින් පවුඩර් වලින් චුට්ටක් දැම්මට පස්සේ ඒකේ හොඳට බබල්ස් එනවා නම් ඒ කියන්නේ ඔයාලා ළඟ තියෙන බේකින් පවුඩර් එක එක්ස්පයර් වෙලා නැහැ. දැන් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව යූස් කරන්න පුළුවන් බේකින් පවුඩර් එකක් ඔයාලා ළඟ තියෙනවා කියන එක තමයි. තව දෙයක් ඔයාලා දන්නවද? මේ බේකින් පවුඩර් කියන එක තියෙන මේ බේකින් පවුඩර් වලට වැඩිය හතර ගුණයක් පවර්ෆුල් බේකින් සෝඩා. බේකින් සෝඩා කියන එක බේකින් පවුඩර් වලට වැඩිය හතර ගුණයක් පවර්ෆුල්. බේකින් සෝඩා එක ගොඩක් ඩයිලියුට් කරලා තමයි බේකින් පවුඩර් විදිහට ඔයාලට තියෙන්නේ. හරි. ඉතින් ඔන්න ඔහොමයි බේකින් පවුඩර් වල සහ බේකින් සෝඩා වල තියෙන වෙනස්කම්. මම හිතනවා ඔයාලට මම කියපු දේ හොඳටම තේරුණා කියලා. මොනවා හරි ඔයාලට තේරුණ නැති දෙයක් තියෙනවා නම්, මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මොකද්ද ප්‍රශ්නේ කියලා මම හැමදේටම රිප්ලයි කරන්නම්. ඒ වගේම
cooking ගැන දැනුම් වැඩි කරගන්න පුළුවන් videos රාශියක් chef studies cuisine එකේ basics with Thadi කියන part එකෙන් ගොඩාක් ඔයාලා අතරට එනවා. ඉතින් මගේ යාළුවනේ subscribe කරන්න මගේ channel එක යාළුවොත් එක්ක share කරගන්න දැනුම බෙදා හදාගන්න. ඉතින් තවත් මේ වගේ video එකකින් හමු වෙනතුරු ගිහින් එන්න මේ chef studies cuisine.